කාර්යාලයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 285කට ආසන්න මුදලක් වැය කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් එම් චන්ද්‍රසේන, ඉෂාක් රහුමාන්, සී මුතුකුමාරන, වීරසේන ගමගියන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අපි වගේ අමාරු තත්ත්වයකට වැටුණා ග්‍රීසි රට. මොකද වුනේ? රාජ්‍ය සේවකයන්ට කිව්වා ගෙදර ඉන්න කියලා භාගයකට. විශ්‍රාමිකයන්ට මොකද වුනේ? විශ්‍රාමිකය අඩයි ගෙව්වේ අවුරුද්දක් මාස 3. මුත් ග්‍රීසියත් සාකච්ඡාවලට අවතීර්ණ වෙලා ඔලු උස්සගත්තා. ලංකාව එහෙම කරේ නැහැ. අපේ ජනාධිපතිතුමා අනුගමනය කරේ ඒ පාඩම් සහ අපේ පාඩම්. ඒ නිසා එතුමා කිසිම රාජ්‍ය සේවකයෙක් වැටුප් නැවැත්වුවේ නැහැ. මේ අමාරුම කාල පරිච්ඡේද. විශ්‍රාමිකයන්ගේ කිසිම විශ්‍රාමයක් නැවැත්වුවේ නැහැ. අමාරුම කාල පරිච්ඡේදයේ ඒ ආකාරයෙන් අපේ රාජ්‍ය සේවයේ නිලධාරී මහත්තුරු පහළ සිට ඉහළට ඒ ලෙසම තම අයිතිවාසිකම් භුක්ති විඳ. අපි පෞද්ගලික අංශෙ නෙමෙයි. අපි රජය. රාජ්‍ය සේවයේ වගකීම ජනතාව වෙනුවෙන් ඉෂ්ට වෙන්නට ඕන. පෞද්ගලික අංශයත් සහභාගී කරවාගෙන රටේ සංවර්ධනය ඉලක්කගත සංවර්ධනයකට ගෙන යාමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු. අපි දන්නවා විදේශ ගත වෙන තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු සුදුසු ගමන් නැතුව මේ රජයෙන් ඒ කටයුත්ත කරනවා. උගාදුරට බලන්නේ වෘත්තිය පුහුණු தත්ති. මේ විදේශ රටවල් වල ආවිල්ලා තමයි සම්මුඛ පරීක්ෂණ කරන්නේ. එතකොට වෘත්තිය පුහුණුවක් නැති නිසා උගත් දෙනෙක් අසමත් වෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමාගේ යෝජනාව මා ඉතාම හොඳ යෝජනාවක්. ඒ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හැටියට මේ ඉඩකඩ තියෙන තැන් පාවිච්චි කරලා ඒ කටයුත්ත කරනවා නම් හොඳයි කියලායි අපි විශ්වාස කරන්නේ.